ආණ්ඩුව දිගින් දිගටම පසුගිය කාලේ කියන්නට යෙදුනා අපේ රජයෙන් ණය අරගෙන ඔවුන්ට ඒක ණය බරක් වෙලා තියෙනවා කියලා. නමුත් අපි කියන්නට ඕනි මේ ආණ්ඩුව පසුගිය වසර කාලයේ වසරක සහ මේ වර්තමාන ආණ්ඩුව මේ කාලය තුල ඔවුන්ගේ තිබිච්ච නිසි මුල්‍ය විනයක් නැතිකමත් ඔවුන්ගේ තිබෙන දුර්වල ආර්ථික කළමනාකරණයත් නිසා අද රටට ඇති වී තියෙන තත්ත්වය වසා ගැනීමට ඔවුන් තර්කයක් විදිහට මතු කරනවා අපේ රජය ණය අරගෙන තිබුණායි කියලා. අපි අහන්නට ඕනි ලෝකයේ කිසිම රටක් ලෝකයේ කිසිම ව්‍යාපාරයක් ලෝකයේ කිසිම ආයතනයක් ණයක් ගන්නේ නැතුව දියුණු වෙලා තියෙනවා. ණය අරගත්තේ නැති රටක් තියෙනවද? ණය අරගත්තේ නැති ව්‍යාපාරයක් තියෙනවද? ණය අරගත්තේ නැති ආයතනයක් තියෙනවද? මේදි වැදගත් වෙන්නේ ගත්ත ණය ප්‍රමාණය නෙමෙයි. ඒ ණය නිසා අපි ආදායම් කොච්චර වැඩි කරගෙන තියෙනවද සහ ණය ගෙවීමේ හැකියාව. ඒක රාජ්‍යයක් විදිහට බලනකොට බලන්නේ දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපට ගන්නා ණය ප්‍රමාණයයි. එය ශ්‍රී ලංකාවේ 2014 වර්ෂය වෙනකොට 70%ක් පමණ තමයි තිබුණේ. නමුත් අපි ගත්තොත් ජපානය වගේ රටක දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 100%. ඇමරිකා එක්සත් ජනපදය දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 100%. එතකොට එවැනි සිංගප්පූරුව 175යි. සිංගප්පූරුව 75යි. ඉතින් අප ඔබ දන්නවා අපේ ආණ්ඩුව කාලේ අපි රට විශාල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ මේ රටට ගෙනාපු ආර්ථික ජයග්‍රහණය ලැබපු පාලනයක් තමයි අපි ගෙනිච්චි. නමුත් මේ අය දැන් 2009 ඉඳලා 2014 වෙනකම් අප ණය ලබාගෙන තියෙන්නේ රුපියල් බිලියන 3230යි. 2009 ඉඳලා 2014 වෙනකම් අපි ණය ලබාගෙන තියෙන්නේ රුපියල් බිලියන 3230යි. හැබැයි මේ ආණ්ඩුව 2015 වර්ෂයට පමණක් ණය ලබාගෙන තිබෙනවා මහ බැංකු වාර්තාවලට අනුව රුපියල් බිලියන 1112. ලංකා ඉතිහාසයේ වර්ෂයක් තුල වැඩිම ණය ප්‍රමාණයක් ලබාගත් කාලය තමයි මේ අයගේ පසුගිය වර්ෂය. අපි 2009 ඉඳලා 2014 වෙනකන් යුද්ධයක් වෙලාවේ ගත්ත ණයවලට පස්සේ මේ ගත්ත ණය ප්‍රමාණය රටේ පුනරුත්ථාපන කටයුතු වලට, යුද්ධයක් ඉවරුණාට පස්සේ රටේ පුරාම පාසල් සංවර්ධන කටයුතු වලට, සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට, වරායවල්, ගුවන්තොටුපළවල්, අධිවේගී මාර්ග, බලාගාර මේ සියල්ල රටට සම්පත් එකතු කරන්නට තමයි මේ බිලියන 3230 මේ අවුරුදු 6ට අපි අරගෙන තියෙන්නේ. හැබැයි පහුගිය අවුරුද්දේ ගත්ත බිලියන 1112 අඩුම ගානේ ග්‍රාමීය සංවර්ධනයේ යම් දෙයක් කරන්නටවත් මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ තත්ත්වය රටට ඇති වෙලා තියෙන්නේ මේ අයගේ තියෙන නිසි මුල්‍ය විනයක් හෝ මුල්‍ය කළමනාකරණයේ තියෙන දුර්වලතාවය මිසක් වෙනත් කාරණා නිසා නෙවෙයි. අපේ ආණ්ඩුව ආර්ථික ප්‍රතිලාභ බොහෝම රට ලබා දීපු ආණ්ඩුවක්. අපේ කාලයේදී අපේ ආදායම් විශාල වශයෙන් රටට වැඩි කරලා, දලශේෂය නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි කරලා, ඒක ප්‍රතිශතයක් විදියට ඇත්තටම අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබුණේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ණය ප්‍රමාණය 100%ක් වෙලා තිබුණා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ඉතාම විනයක් ඇතුව නිසි කළමනාකරණයෙන් මුල්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ කරපු නිසා ආර්ථිකය පවත්වාගෙන ගිය නිසා දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 70%යි ණය තිබුණේ. ඒක අපට ඉතාම සාර්ථකව රටේ ගෙනිච්ච හින්දා තමයි උද්ධමනය තනි ඉලක්කමකට ගෙනහිල්ලා, ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනහිල්ලා, විරකියාව 4.3%කට අඩු කරගෙන මේ රටට මහා ප්‍රතිලාභ අත් කරගෙන මහා සංවර්ධිත රාජ්‍යයක් විදිහට අපිට ගෙනියන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මේ කාරණය, මේ ආණ්ඩුවේ තියෙන අදක්ෂතාවය,
මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාවය, මේ ආණ්ඩුවේ තියෙන මුල්‍ය විනයක් නැතිකම, මේ ආණ්ඩුවේ තියෙන මුල්‍ය කළමනාකරණය කරගන්නට නොදන්නාකම, නැත්තම් මුල්‍ය අවකළමනාකරණය නිසා අද රටට ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වයට කිසිසේත්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ගත්තා වූ රටේ දියුණුවට, රටේ සම්පත් එකතු කරන්න, රටේ ආදායම් වර්ධනය කරන්න ගත්ත මේ ක්‍රියාමාර්ග නිසා නොවන බව මම මතක් කරන්න ඕනේ.